දුවන් සරණයි. නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්වස්ති සුබ දැස්සනක් වේවා. අපේ ප්‍රාචීන භාෂා උපකාර සමාගම විසින් පවත්වන දේශන මාලාවේ සම්බන්ධීකාර කටයුතු සිද්ධ කරන ගෞරවනීය අපේ රත්නවංශ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම තාක්ෂණික කටයුතු සම්බන්ධ වෙලා සිටින අපේ විජිත මහත්මයා ඇතුළු මේ දේශනෙට සම්බන්ධලා ඉන්න ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ, ඒ වගේම මෙහෙණින් වහන්සේ, ඒ වගේම මහත්මාවරුනි, ඔබ සියලු දෙනාගේම අවසරයි දේශනෙට අපි ප්‍රවේශ වෙමු. හොඳයි. මම ගිය සතියේදී සාකච්ඡා කරන්නට යෙදුණා අපේ සෙල්ලිපි අතර තවත් එක් සෙල්ලිපියක්. අද දවසේදී කතා කරන්නේ සෙල්ලිපි අතර තවත් එක් සුවිශේෂී සෙල්ලිපියක්. මොකද පොඩි හාමුදුරන් වහන්ස, අපි මේ ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරනකොට සෙල්ලිපි පිළිබඳ අවබෝධයක් නැතුව, මේවා මොනවද කියන එක තේරුමක් නැතුව ප්‍රශ්න පත්‍රයේ ඇතුළට රිංගුවට වැඩක් නැහැ. මේ මුල් ටික අපි අධ්‍යයනය කරගෙන යන්න ඕන. එතකොට තමයි අපිට පසුපසට තියෙන කරුණු ටික අවබෝධ වෙන්නේ. හොඳයි. මම හිතන්නේ ඔබ වහන්සේලාට මේ ස්ක්‍රීන් එක තුල පවර්පොයින්ට් එක දිස්සෙනවා. ස්වස්ති කියලා ආරම්භ කරන්න හේතුව තමයි මේ සෙල්ලිපි වලින් මම සාකච්ඡා කරන්නේ අද ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස් වලට අදාළ වෙන සෙල්ලිපි 7 පිළිබඳව, ඒ වගේම මිහින්තලා ලෙන්ලිපි පිළිබඳව. පොඩි හාමුදුරනි, මිහින්තලා ලෙන්ලිපි කියලා කියපුවාම ලිපි 58ක් පමණ තියෙනවා. ඒකේ ඔක්කොම අද සාකච්ඡා කරන්නේ නැහැ. 7-8 සියවස් වල ලිපි 7යි, ලෙන්ලිපි වලින් ලිපි 15කුයි තමයි අද සාකච්ඡාවට බඳුන් වෙන්නේ. එතකොට මේ 7-8 සියවස් වල තියෙන සෙල්ලිපි අතර එක සෙල්ලිපියක ආරම්භය සනිටුහන් කරනවා ස්වස්ති කියලා. ඒ ස්වස්ති කියන ආමන්ත්‍රණය තමයි මම අද දේශනය ආරම්භ කරන්න පාවිච්චි කරන්නේ. එතකොට ස්වස්ති කියපුවාම මේවා කෙලින්ම සංස්කෘතවලට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ තත්සම ශබ්ද විදියට සිංහලය තුල අපි කතා කරන්නේ පූර්ව බ්‍රාහ්මී, අපර බ්‍රාහ්මී, ඒ වගේම මධ්‍යතන සිංහල, නූතන සිංහල කියන මේ සිංහල විෂයන් අතර මේ කියන විෂය පද්ධතිය තුළ ස්වස්ති කියන යෙදුම සිංහල ප්‍රාකෘත යුගයේම නැත්නම් පූර්ව බ්‍රාහ්මී සමයේදී සෙල්ලිපි බොහෝමයක පාවිච්චි කරලා තියෙනවා. ඊගාට අපි ප්‍රවේශ වෙමු ක්‍රිස්තු වර්ෂ 7-8 කියන මේ සියවස් වලට අයිති ලිපි පිළිබඳව සාකච්ඡා කරන්න. බලන්න පොඩි හාල්නි, පිහිටීම ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. පිහිටීම ගත්තාම පළවෙනි ලිපිය, මේ එක තැනක තියෙන ලිපි නෙමෙයි පොඩි හාඳුනේ, එක තැනක මේ ලිපි දකින්න හම්බ වෙන්නේ නැහැ. තැන් තැන් වල තමයි මේ කියන ලිපි ටික අන්තර්ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෞරවය පිරිනමන්නට ඕනේ අපේ සෙනරත් පරණවිතාන මහත්මයාට. එතුමන් තමයි මේ ලිපි ටික හොයලා පිරිසිදු කරලා අකුරු වල හැඩතල හඳුනාගෙන අපිට අද වෙනකොට මේ විදිහට කියවන්න පහසුකම සලසලා දීලා තියෙන්නේ එතුමන්. ඇත්තට මම ඉදත් මතක් කළා ශ්‍රීමතානන් කියන වචනේ බොහෝමත්ම ගැලපෙනවා පර්ණවිතාන මහත්මයාට. පළවෙනි ලිපිය පොඩි හරණ පිහිටලා තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පානම්පත්තු කියන මේ පත්තුවට අයත් ලාහුගල කියන ප්‍රදේශයේ. පොඩි හරණ මම ලිපිය මොකද්ද කියලා කියන්නේ ලිපි වලගව අදාළ පොත්පත්වල තියෙනවා. ඒවා දැක ගන්න පුළුවන්. මේක කියන කරුණු කාරණාත් එක්ක ඒ ලිපි සම්බන්ධ කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ කරන දේශනේ කියලා. දෙවෙනි සහ තුන්වෙනි ලිපිය එක තැනක දකින්නට හම්බ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිස්සව කෝරළේ කියන මේ කෝරළේට අයත් වෙන මැදගම විහාරේ තමයි මේ ලිපි දෙක දකින්න තියෙන්නේ. ඊගවට හතරවෙනි ලිපිය හම්බ වෙන්නේ මේක නිශ්චිත තැනක් කියන්න බෑ හම්බෙච්ච තැන. නමුත් අද වෙනකොට මේක පිටලා තියෙන්නේ අනුරාධපුරයේ රජයේ පුරාවිද්‍යා කෞතුකාගාරය තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලිපිය සඳහන් වෙලා තියෙන ගල අරගෙන ගිහිලා පුරාවිද්‍යා කෞතුකාගාරය තමයි තැන්පත් කරලා තියෙන්නේ. පස්වන ලිපිය අපි මිහින්තලේ ගිහිලා තියෙනවා ඇති ඔබ වහන්සේලා. මිහින්තලේ ගියා නම් දැකලා ඇති අම්බස්තල කියන චෛත්‍යය. ওই චෛත්‍යය පිහිටලා තියෙන තැන ආසන්නේ මේ පස්වන ලිපිය පිහිටලා තියෙන්නේ. හයවෙනි ලිපිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑගම්පහ ප්‍රදේශයේ තම්මන්නාගල කියන මේ පුරාණ විහාරයේ චෛත්‍ය අසල තමයි මේ කියන හයවෙනි ලිපිය අපට දැක ගන්න පුළුවන් වෙන්නේ.
හත්වෙනි ලිපිය එකත් විශේෂිත ලිපියක් අනුරාධපුර අභයගිරි විහාර භූමියේ ගල් තැන්නක කියන කියන්නේ ගල් තැන්නක් කියලා කියපුවහම ගල් තලාව ඒකට සෙන්ඩා පරණිතාන මහත්මයා දෙන වචනේ තමයි ස්ටෝන් කැනොපි කියන වචනේ ස්ටෝන් කැනොපි ඉතින් මේ මේකෙන් අපිට කියන්න බෑ හරියටම මේ ගල් තලාවක්ද ගල් කැටයක්ද කියන්න අපිට කියන්න බෑ නමුත් තැන්න කියන වචනේ තමයි අපිට මේකට හම්බ වෙන්නේ ඉතින් පිහිටීම ගැන සාකච්ඡා කරනකොට සෙල්ලිපි 7 පිහිටලා තියෙන්නේ ඔය කියන විදිහට අපි බලමු ඊගවට කාලය පොඩි හරනේ පළවෙනි ලිපිය අයිති වෙන කාලය හරියටම නිර්ණය කරලා තියෙනවා එතුමන් ක්‍රිස්තු වර්ෂ 710ත් 717ත් අතර රජකම් කරපු තුන්වන කාශ්‍යප රජුලු තුන්වන කාශ්‍යප රජුලු තමයි මේ ශිලාලේඛනය කරලා තියෙන්නේ අපි දන්නවා පළවෙනි කාශ්‍යප කියලා කියන්නේ සීගිරි කාශ්‍යපට එතකොට ඒ කාශ්‍යප රජ පරම්පරාවේ තුන්වෙනි කාශ්‍යප රජුලු සීගිරිය නිර්මාණය වෙන්නේත් අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 500 සීවස අගභාගේ වෙනකොට මොකද සීගිරි කී අපට හම්බෙන 6 7 8 සහ ඇතැම් වෙලා 9 කියන සීවස් වලට අයත් වෙන සීගිරි කී ඉතින් ඔය අතර 7වෙනි සීවසේ කාශ්‍යප නමින් රජකම් කරපු තුන්වෙනි කාශ්‍යප රජුලෙන් කාලේ තමයි පළවෙනි ලිපිය රචනා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි හරනේ අර මඩ කලපේ පිහිටලා තියෙන ලිපිය. 2 සහ 3 කියන මේ ලිපි, ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අර තිස්සව කෝරළේ පිහිටලා තියෙන ලිපි දෙක ගත්තාම මේක අනුමානිත කාල නිර්ණයක් තමයි තියෙන්නේ. 8වන සියවස එහෙම නැත්නම් 710ත් 717ත් අතර තුන්වන කාශ්‍යප රජුලෙන් කාලේදී තමයි මේකත් රචනා වුණායි කියලා විශ්වාස කරන්නේ. ඊගවට 4වන ලිපිය. මේ 4වන ලිපිය ක්‍රිස්තු වර්ෂ 8වන සීවසට තමයි අයිති වෙන්නේ. මේකේ තියෙන තොරතුරුත් එක්ක සසඳා බලනකොට දාඨානාග රජුරුවන් කාලේ තමයි මේ සෙල් ලිපිය රචනා වෙලා තියෙන්නේ. ඊගවට 5වන සෙල් ලිපිය ගත්තොත් එහෙම ක්‍රිස්තු වර්ෂ 8වන සීවස අගභාගයේදී අගභාගයේදී තමයි මේ සෙල්ලිපි රචනා වෙලා තියෙන්නේ නමුත් මොන රජුලුවන්ගේ කාලෙද කියන එක හරියටම හොයාගන්න විදිහක් නැහැ. ඊගවට 6වන ලිපිය 6වන ලිපිය ක්‍රිස්තු වර්ෂ 8වන සියවසට තමයි අයිති වෙන්නේ. තුන්වන කාශ්‍යප රජ සමය විදිහටයි සැලකන්නේ. සමහර ලාඩ කියනවා මේ තුන්වන කාශ්‍යප රජුරුවයි පළවන සේන කියන රජුරුවයි අතර සමයට මේ සෙල්ලිපි අයිති වෙනවා කියලා තමයි පරණවිතාන මහත්මයා ඉස්මතු කරලා ගන්නේ. ඊගාට 7වෙනි ලිපිය ක්‍රිස්තු වර්ෂ 8වන සියවස අගභාගයේ. බොහෝ වෙලාවට මේක 9වන සියවසටම ඇතුළත් කරනවා. නමුත් පරණවිතාන මහත්මයා මේක ඇතුළත් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 8වෙනි සියවසට. එතකොට ක්‍රිස්තු වර්ෂ 8වෙනි සියවස පොඩි හාමුදුරනේ සංදි ස්ථානය. මම අර කලින් දවසකත් කිව්වා මේ අපේ සිංහ භාෂාවල හැරොම් ලක්ෂ එහෙම නැත්නම් විවිධ රූපයන්ට නැමෙන අවස්ථාවන් තියෙනවා සිංහල භාෂාව. එතකොට ක්‍රිස්තු වර්ෂ 8වන සියවස කියලා කියන්නේ පොඩි හාමුදුරනේ ක්‍රිස්තු වර්ෂ 4වන සියවසත් ක්‍රිස්තු වර්ෂ 8වන සියවසත් කියන මේ අතරමැදි කාලයට අයත් වෙලා තියෙන සිංහල පුරාතන යුගයේ අවසන් කාලය. එතකොට සිංහල මධ්‍යතන යුගය කියලා අපි සැලකන්නේ ක්‍රිස්තු වර්ෂ 8වන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 13වන සියවසේ මැද භාගය දක්වා මේ කාලේ. එතකොට පොඩි හාමුදුරනේ ක්‍රිස්තු වර්ෂ 8වන සියවස කියලා කියන්නේ ඔය සිංහල පුරාතන යුගය අවසන් වෙන සමය, ඒ වගේ මධ්‍යතන සිංහල යුගය ආරම්භ වෙන සමය. එතකොට මේ කියන කාල පරාසය ගත්තහම සංදි ස්ථානය. අක්ෂර කලාව ගත්තහම සිංහල භාෂාව ගත්තහම ඇත්තම කිව්වොත් හැරවුම් ලක්ෂය. සිදුවන ස්ථානයක් විදිහට ක්‍රිස්තු වර්ෂ 8වන සියවස අපට සලකන්න පුළුවන්. ඉතින් මේ සුවිශේෂී භාෂා ලක්ෂණ හඳුනාගන්න මේ 7වෙනි ලිපිය, ඒ වගේම 6වෙනි ලිපිය, 5වෙනි ලිපිය සහ ඊගකේට කලින් තියෙන ලිපි ටික උදව් උපකාර වෙනවා. අපි බලමු ඊගාවට මේ කතෘවරු මේ ලිපි 7 පිළිබඳව සඳහන් කරනකොට මේ ලිපි 7 අතරින් බොහෝමයක් විශේෂයෙන්ම 6ක් එකක් විතරක් දාඨානාග කියන රජුරුව මුල් වෙනවා. නමුත් ඒක රජ්ජුරුවෝද කරේ කියන එක ගැටලුවක්. දැන් අපි වර්තමානයේ වුණත් අපි කැමතිනේ මොකක් හරි දෙයක් කරලා
මේක අහවලාගේ උපදේශ මත සිද්ධ වුණේ කියලා ලොකු තාරාතිරම කෙනෙකුගේ නමක් දාගන්න හරි කැමතිනේ. ඒ වාගේ මේ ලිපියේ ලියපු කෙනා රජ්ජුරුවන්ගේ නම දාගෙන තියෙනවා. ඒ ලිපිය හැරුණාම අනෙක් සියලුම ලිපි කතෘවරයා අඥාත අඥාදි කියන්නේ හොයාගන්න විදිහක් නැහැ. නමුත් සෙන්රවත් පර්ණවිතාන මහත්මයා එහෙම කීවාට මගේ නම් මතේ පොඩි හාමුදුරනේ අපි දන්නවා මරණාධාර සමිතියක උනා ලේකම් කෙනෙක් ඉන්නවා. එයා ලියන ලිපියයි ජනාධිපති ලේකම් කියලා කෙනෙක් ඉන්නවනේ. එයා ලියන ලිපියයි අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා. පිළිගැනීමක් ලොකු වෙනසක් තියෙනවා පිළිගැනීම අතර. එතකොට ජනාධිපති ලේකම් ලියන ලේඛනයයි මරණාධාර සමිතිය ලියන ලේඛනයයි අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා. බොහෝ වෙලාවට ජනාධිපති ලේකම් ලියන එක තමයි පිළිගැනීම වැඩි. එතකොට ඕනෑ කෙනෙක් ඒකට යටත් වෙනවා. නමුත් අර වාගේ මරණාධාර සමිතියක ලියන එක ඒ ප්‍රදේශ විතරයි බලපවත්වෙන්නේ. ඒ වගේ පොඩි හාඳුනුනේ මේ ප්‍රාදේශීය මට්ටමින් ලියලා තියෙන මේ සෙල්ලිපි බොහෝ වෙලාවට ප්‍රාදේශීය රජවරුන්ගේ අනුදැනුම ඇතුළතයි ලියවිලා තියෙන්නේ. නමුත් මේ ලිපි ගත්තාම විහාරාරාම් පූජා කරපු අවස්ථා තියෙන ඒ ක්‍රියාවන් කරපු අයම තමයි මේ සෙල්ලිපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ ලිපියේ නම සඳහන් වෙන පුජ්‍යලයන්ගේම තමයි මේ ලිපිත්. එහෙනම් කර්තෘත්වයත් ඒ ලිපි අයිති කෙනාටම යනවා. ඒකට තවත් සාක්ෂියක් මම කියන්නම්. සීගිරිගිය අපි කියවලා තියෙනවානේ, දැන්ටත් ඒවා අපි කියවනවා. සීගිරිගිය අතර කෙලින්ම සමහර ගී තියෙනවා මම අහවලා අහවල් ප්‍රදේශින්දන් ආවේ මම මේ ගී ලියනවා කියලා. එතකොට මේ ලිපිත් ඇවිල්ලා අන්නේ ඒ වගේ ප්‍රාදේශීය මට්ටමින් ලියවිච්ච ලිපි. එතකොට අර රාජතාන්ත්‍රික මට්ටමින් පිළිගැනීමක් නැති වුණාට ඒ පුජ්‍යලයා තමයි මේක ලියන්නේ. එතකොට සීගිරිගිය බහුකතෘකයි. ඒ ගීතයට වෙන වෙනම අයිතිකාරයෝ ඉන්නවා. ඒ වගේ මේ සෙල්ලිපි වල පොඩි හාමුදුනේ වෙන වෙනම අයිතිකාරයෝ ඉන්නවා. එතකොට කතෘ අඥාතයි කියවට මේක ලිපි කිහිපයක කතෘවරුන්ගේ නම් හම්බ වෙනවා. ඒ උනාට ඒ කතෘවරු කියලා ඔප්පු කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ හින්දා තමයි පරිණිතාන මහත්මයා මේ ලිපි වල ඉන්න කතෘවරු අඥාතයි කියලා කියන්නේ. ඊගාට අක්ෂර කලාව. අපි අක්ෂර කලාව ගැන කතා කරමු. අක්ෂර කලාව සලකලා බලනකොට පොඩි හාමුදුනේ බලන්න මං කලින් දවසකත් ඔබ වහන්සේලාට සිහිපත් කරා අපේ මේ රවුම් අකුරු හැඩ ගැහෙන්න පටන් ගන්නේ පල්ලව අක්ෂරයන්ගේ ආභාෂය ආවයින් පස්සේ. මම ඒ වගේම මතක් කරා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ පල්ලව අක්ෂරයන්ගේ ආභාෂය අපට එන්නේ. ඉන්දියාවේ පල්ලවයෝ ලංකාවට ආවන් පස්සේ ඒයාගේ අක්ෂර කලාවේ හැඩතල තමයි නැත්තම් සංකේත රටාව තමයි අපට ආභාෂයක් වෙන්නේ. එතකොට මේ ආභාෂයෙන් හැඩගැන්වුණු මධ්‍ය සිංහලයේට අනන්‍ය වූ අක්ෂර කලාවක් මේකේ දැරක ගන්න පුළුවන්. මම කලින් මතක් කරානේ මධ්‍යතන සිංහල යුගයේ විදිහට අපි සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසත් 13 වන සියවසත් අතරමැද කාලය. එතකොට මේ මධ්‍ය සිංහල යුගයට අයිති වෙන මේ ඒකටම අනන්‍ය වෙච්ච අක්ෂර කලාවක් මේ ලිපිවල දැක ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් දවසකත් මතක් කරාමි අභිශෘතිය කියන වචනේ. මං ඒත් එක්ක මතක් කරා මේවා ශබ්ද විද්‍යාත්මක රීති, ඒවා වෙනම පාඩම්, පස්සේ මං ඒවා කරනවා. අභිශෘතියේ සම්වර්ධිත මේ අවස්ථාව දැක ගන්න පුළුවන් මේ ලිපිවලින්. විශේෂයෙන්ම 4, 6 සහ 7 කියන ලිපිවල. සම්වර්ධිත අවස්ථාව තමයි පොඩි හරන්නේ ඒකාරයේ උත්පත්තියේ සිදුවීම. ඒකාරයේ උත්පත්තිය සිදුවෙන්නේ ඒකාරයේ මගින්. ඒකාරයේ පරිණාමයක් විදිහට තමයි ඒකාරයේ බිහි වෙන්නේ. ඒකාරයේ පරිණාමී සිද්ධ වෙන්නේ පොඩි හරන්නේ සිංහල පුරාතන යුගයේ. සිංහල මධ්‍යතන යුගයේ තමයි ඒකාරයේ නිෂ්පාදනය වෙන්නේ නැත්නම් උප්පත්තිය ලබන්නේ. ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස දක්වාම ওই කියන ඒකාරය අපට හම්බ වෙන්නේ නැහැ. අනිත් භාෂාවලට වඩා සුවිශේෂී අක්ෂරයක් විදිහට අපි ඒකාරය හඳුනා ගන්නවා. එතකොට ඒකාරය විශේෂයෙන්ම හම්බ වෙන කාල පරිච්ඡේද විදිහට මේ කාල පරිච්ඡේදය අපට සලකන්නට පුළුවන්. අපි බලමු ඊගවට මේ ලිපිවල අන්තර්ගතයන් දිහා. මේ ලිපිවල අන්තර්ගත වෙන්නේ පොඩි හාමුදුරනේ පළවෙනි ලිපි. පළවෙනි ලිපිය ගත්තොත් එහෙම මචල කියන මේ විහාරයක් තියෙනවා. මේ විහාරයට වහක මහරජ කියන මේ ප්‍රාදේශීය රජෙක්. මම කලින් කිව්වානේ ඒ වගේ නම් ටිකක් හම්බ වෙනවා මේකේ. මේ ප්‍රාදේශීය රජුරුවෝ
කළ පූජා පිළිබඳව තමයි මේකේ විස්තර වෙන්නේ. එහෙනම් මේ වහක මහරජුරෝ මේ මහරජකෙන් ප්‍රාදේශීය රජවර රජතුමා තමන් කරපු මේ පූජා පිළිබඳව ලියන ලිපියක්. එතකොට වෙන කෙනෙක් ලියුවා වෙන්න බැහැනේ. එතකොට අනිවාර්යයෙන්ම අපි දන්නවා කොහොමත් නේද? දැන් චෛත්‍යයක් දුඩුගැමුණු රජුරෝ හැදුවා කියුවාට අපි දන්නවා ඒක හදන්නේ දුඩුගැමුණු රජුරෝ නෙමෙයි. නමුත් කරවන්නේ එතුමා. ඒ වගේ මේ සෙල්ලිපිය ලියන්නේ ගල් වඩු. ඒක ඇත්ත. නමුත් ඒක කරවන්නේ ඒකට අදාළ කෙනා. එතකොට මං හිතනවා අර කතෘ වඥාතයි කීවාට මේ පළවෙනි ලිපියේ කතෘවරයා වහක මහරජ කියන ප්‍රාදේශීය රජුරු. මොකද එයා මේ පූජාවන් කෙරුවා කියලා සංකේතයක් විදියට සටහන් කරනවා. දැන් අදටත් අපේ පන්සල්වල අපි දකිනවා පහන් වැටක් පූජා කරත් ඒකේ නම ගහනවා. ඔය ලක්ෂණ තමයි ඉදාහින්දම් මේ ලක්ෂණය එනවා. කොට්ටුරයක් පූජා කරත් කොට්ටුරෙත් ගහනවා අහවලාට පිම්පිනිස කියලා පූජා කරනලාදී කියලා. කොට්ටුරෙත් ඒක මහුමෙම මහලා දෙනවා. සමහල්ලාට පඩිකමක් පූජා කරත් ඕකේ අකුරකින් ගහනවා මේ පඩිකම අහවලා විසින් පූජා කරනලාදී කියලා. එහෙම දේවල් තියෙනවා. ඉදාහින්දම් මේ දේවල් තිබුණා. එතකොට දැන් අපි කියමුකෝ කනප්පුවක් පූජා කරනවා කියලා. ওই කනප්පේ චුට්ටක් ලියලා තියෙනවා මේ අහවලා විසින් පූජා කරන ලදී කියලා. එතකොට පොඩි හාඳුරුනේ ඒක කොටන වඩුවානේ මේ ඒකේ රචකයා වෙන්නේ. ඒක කරවන කෙනා තමයි ඒකේ රචකයා බවට පත් වෙන්නේ. ඉතින් මේ ලිපියෙත් රචකයා බවට පත් වෙන්නේ වහක මහරජුරු. ඔයාලගේ පෙළ පොත්වල නැත්නම් ඔයාලා පාඩම් කරන පොත්වල කතෘ අඥාතයි කියලා ඇති. නමුත් මමගේ මතේ නම් එහෙම අඥාත වෙන්න විදිහක් නැහැ. ඒ කරපු පූජාවන් පිළිබඳ සඳහන් කරන කෙනාම තමයි කතුවරයා. ඊගවට 2 සහ 3 කියන ලිපි. මේ ලිපිවල සඳහන් වෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ ලිපියක්. මම කලින් මතක් කරා මිහිඳල සීනම් පියෙක් තම දූ දරුවන් වහල්කමින් මුදවාගත් අවස්ථාවක් දැක්වීමට ලියා තිබේ. පොඩි හාඳුනේ මේ අනිත් සෙල්ලිපිවලට වඩා මේ සෙල්ලිපිය ටිකක් සුවිශේෂී. දැන් අනිත් සෙල්ලිපි ලියන්නේ පොඩි හාඳුනේ හුඟක් වෙලාවට කරපු පූජාවක් පිළිබඳව මොකක් හරි විශේෂ කාරණාවක් සඳහන්. මේ ලිපිය ටිකක් විශේෂයි. බලන්නකෝ මේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ වහල්කමී කියන්නේ වැඩකාරකමින් මුදවාගත් බවට සතුටට ලියන ලිපියක්. එතකොට මේ ලිපිය ලියන්නේත් කතෘ අඥාතයි කීවට මේ මිහිදල කියන මිහිදල සී කියන තැනත්තා. එයාගේ සතුට ප්‍රකාශය කරන්න තමයි මේ ලිපිය ගලේ කොටලා තියෙන්නේ. සමහරලාට මේ මුදවා ගැනීම දිනේ නිමිති වෙ කරගෙන වෙන්න පුළුවන්. එතකොට පොඩි හන්නේ මේකෙන් අපිට තේරෙනවා දැන් අපි අද කාලේ කොච්චර කීවත් ඉස්සර අතීතයේ මෙහෙමයි මෙහෙම හොඳයි කියලා කීවට මේ වහල්කම කියන එක ඒ දවස්වලත් පැවතිලා තියෙනවා. දැන් අදත් ළමා ශ්‍රමිකයන් එහෙම ওই ප්‍රශ්න ගැටළු අපට හම්බ වෙනානේ. ඒ වගේ ඉස්සරත් මේ ළමයි වහල්කමට අරගෙන ගිහින් තියෙනවා. ඒ ළමයි වහල්කමට අරගෙන ගියන් පස්සේ බොහෝ වෙලාවට මුදලට තමයි ඒ ළමයිව දෙන්නේ. සමහරලාට අම්මලා තාත්තට වෙච්ච ණයක් පියව ගන්න බැරුව. ඔය ජාතක කතාවලම අපිට එහෙම සිද්ධි ඇහිලා තියෙනවා. එහෙම පියව ගන්න විදිහක් නැතුව. ඒ අවස්ථාවලට තමන්ගේ දරුවෝ තමයි හිලව් කරලා දෙන්නේ. ඉතින් සමහරලාට මේ ණය මුදල ගෙවලා තමන්ගේ දරුවෝ දෙන්න මේ දරුවන්ව දෙන්න කියලා කියන්න බෑ. දරුවන්ව මුදවාගත් අවස්ථාවේ ඇතිවෙච්ච සතුට හින්දා මේ ලිපිය ලියවා වෙන්න පුළුවන්. ඉතින් විශේෂ ලිපියක් අනිත් ලිපියවලට වඩා. හතරවෙනි ලිපිය මේ දරණාම් නම් තැනැත්තෙකු පියගැට පෙළක් කරවා විහාරවැසි පිරිවැසියෙකුට පූජා කළ බව මෙමගින් ප්‍රකාශයි. පොඩි හාමුදුරනේ මේ ලිපියත් පඩි පෙළක් හදලා ගල් පඩි පෙළක් ඈ ගල් පඩි පෙළක් හදලා ඒක පූජා කිරීමේ විස්තරයක් ගැන තමයි සඳහන් වෙන්නේ. ඉතින් පූජා කරපු කෙනා තමයි දරණා කියන තැනැත්තා. එතකොට දරණා කියන තැනැත්තා කරපු මේ පූජාව පිළිබඳ විස්තරය අනිවාර්ය මේ පොත්ජලය තමයි මේ ලිපියක් කරවන්න ඇත්තේ. ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. ඊගාවට පොඩි හාඳුන්නේ අපි බලමු මේ පිරිවැසියෙකුට කියන වචනේ හම්බ වෙනවා. පිරිවැසියෙකුට කියන වචනේ පොඩි හාන්නේ ටිකක් විශේෂ වචනයක්. විහාරවැසි කියලා තියෙනවානේ. අපි දන්නවා සාමාන්‍යයෙන් විහාරයක වාසය කරන්නේ එක්කෝ භික්ෂුන් වහන්සේ නමක් නැත්තම් ඒ ආශ්‍රය කරගෙන ඉන්න අපි කියන අ비ත්තා කියලා කියනවානේ නේද? උපස්ථාන කරන පුජ්‍යලයා. එතකොට සාමාන්‍යයෙන් පුජ්‍යලෙක් විහාරේ වාසය කරන ගිහියෙකුට ලෙනක් හදලා පූජා කරා නැත්තම් පඩිපෙලක් හදලා පූජා කරා වෙන්න බෑ.
මේ පඩිපෙළ අනිවාර්යයෙන් පූජා කරලා තියෙන භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා. එතකොට මේ පිරිවැසියා කියන වචනය බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේටම පාවිච්චි කරපු වචනයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම් පොඩි හාමුදුරනේ මම මතක් කරන්නට ඕන විශේෂයෙන්ම අපි එදිනෙදා ජීවිතයේදී අපට හම්බ වෙන්නේ නැති බොහෝ විශේෂ කාරණා මේ සෙල්ලිපි වලින් අපට හම්බ වෙනවා. අපි ඉගෙන ගන්න පුජ්‍යලයේ හැටියට වැදගත් තොරතුරු මේ සෙල්ලිපි වලින් හම්බ වෙනවා. බලන්නකෝ ඊගාවට පස්වෙනි ලිපිය මිහින්දල් නැමැත්තේ රජමාලිගේ අයට නමස්කාර කරන බව සඳහන් වේ. මිහින්දල් කියන පුජ්‍යලයක ඉන්නවා. ඒ පුජ්‍යලයා රජමාලිගේ අයට මේ නමස්කාර කරන බව. ඒ කියන්නේ මේ රජමාලිගේ නමස්කාර කරනවා කියලා කියන්නේ පොඩි හාඳුනුනේ ගරු කළ යුත්තාට ගරු කරනවා කියන එක. සහ රජුරුවන්ට රාජ්‍යයට බයපක්ෂපාතිත්වය පෙන්වන්න තමයි මේ ලිපිය ලියලා තියෙන්නේ මිහින්දල් කියන තැනැත්තෙන්. එතකොට එයාගේ ප්‍රාර්ථනාවක් තමයි මෙතන තියෙන්නේ, නමස්කාරයක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේක කතෘවරයෙක් වෙන වෙන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන් මෙයා තමයි මේ ලිපියත් කරලා තියෙන ඉඳ අඥාතයි කිව්වට මම පිළිගන්නේ නැහැ ඒක අඥාතයි කියලා. ඊගාවට බලන්න නමස්කාර කරන්නත් ලිපි ලියලා තියෙනවා. ඉතාලුක ඇතුළ පොඩ්ඩක් පොඩි හරින කොච්චර බයපක්ෂපාතිත්වයක් රජුට රාජ සභාවට මිනිස්සුන්ගේ හිත්වල තිබිලා තියෙනවද? ගලෙන්ම කොටලා නේද? ගලෙන්ම කොටලා පෙන්නලා තියෙන බයපක්ෂපාතිත්වය. ඊට පස්සේ 6 වෙනි ලිපිය බලන්න පිළියාන ප්‍රදේශයේ වැසි වල්ජෙටු නම් තැනැත්තා කළ පියගැට. පොඩි හරින මෙතන පියගැට කියලා කියන්නේ පඩිපෙළට වඩා පඩිපෙළ ආරම්භයේ තියෙන මේ සඳකඩ පහන පිළිබඳ වාර්තාවක් තමයි මෙතන තියෙන්නේ. වල්ජෙටු කියන පුජ්‍යලයා, වල්ජෙටු කියන වචනේ ගැන අපි ඉස්සරහට කතා කරනවා. වල්ජෙටු කියන පුජ්‍යලයා ඉතාමත්ම භක්තියෙන් ආදරයෙන් කරපු පිය ගැට පෙළක්. මෙතන පිය ගැට කියලා වචනේ පිය ගැට පෙළ කියන අදහස මම ගන්නෙ නැහැ. සඳකඩ පහන පිළිබඳ වාර්තාවක් තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේකේ රචකයා අනිවාර්යයෙන්ම වල්ජෙටු කියන පුජ්‍යලයා. වල්ජෙටු කියලා කියන්නේ පොඩි හාන්නේ රාජ්‍ය නිලධාරී නිලතනතුරක් තමයි වල්ජෙටු කියලා කියන්නේ. හොඳයි, හත් වෙනි සිවස පොඩ්ඩක් බලන්න. හත් වෙනි සිවස ගොන්නානම් සාමණේර හිමි නමක කරවා පූජා කළ ගල්වරුවක් පිළිබඳ සඳහන් වෙයි. අපි දන්නවා මේ අනුරාධපුරයට එහෙම යනකොට, මිහින්තලයට එහෙම යනකොට අපට හම්බ වෙනවා ඒ ආරාම සංකීර්ණ තුල, විශේෂයෙන්ම අබේගිරිය ජේතවනාරාමයේ වගේ පරිශ්‍රයන් තුල බත්වරු හම්බ වෙනවා, කැඳවරු හම්බ වෙනවා, ඒ වගේම බෙහෙත්වරු හම්බ වෙනවා. ඒවා වරු කියලා කියවට ගල් වලින් කරපු යම් වාජන වගේ හැඩතල ගත්ත මේ භාණ්ඩ ටික. එතකොට ඒවා පුංචි නැහැ, ගොඩක් විශාලයි. දැකපු අය ඉන්නවනම් බෝවහන්සේලාට ඒවා මතක් වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මෙතන මේ ගල්වරුව, එහෙම නැත්නම් අපි කියමුකෝ මොකක් හරි බත්වරුවක්, එතකොට කැඳවරුවක්, බෙහෙත්වරුවක් වෙන්න පුළුවන්. කිනම් හෝ මේ වර්ගයට අයත් වෙන ගල් ඔරුවක් සාමණේර හිමි නමක් පූජා කරවලා තී කරලා තියෙනවා. උන්වහන්සේ නම තමයි ගොණ්ණා කියන මේ සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ කරපු මේ පූජා පිළිබඳ වැදගත් තොරතුරක් මෙහි සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ලිපියත් උන්වහන්සේම කරවන්න ඇති. ඒ වගේම තමයි මේ තවත් විශේෂත්වයක් තියෙන, උන්වහන්සේක පූජා කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ සියලුම සත්‍යයන්ට බුදුබව ප්‍රාර්ථනා කිරීම. ඒ කියන්නේ උන්වහන්සේ පරාර්ථකාමී චේතනාවන්ගෙන් යුක්ත වෙච්ච උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ කරපු පින, ඒ කියන්නේ තමන් කරගත්ත මේ පින හැම දිනාටම අනුමෝදන් කරනවා. නිකනුත් නෙමෙයි, දැන් අපි නා නිවන් දකින්න කියලා අනුමෝදන් කරන්නේ. උන්වහන්සේ විශේෂත්වය තමයි බුදුබව ප්‍රාර්ථනා කරනවා. හැම සත්‍යයකටම බුදු වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊටාම පරාර්ථකාමී ප්‍රාර්ථනාව. එතකොට විශේෂ කරුණු ගත්තොත් එහෙම පළමු ලිපියට අනුව මහරජ නම් නිල නාමයක් පිළිබඳ විශේෂ කරුණු සඳහන් වෙලා තියෙනවා. දැන් මහරජුරු කියන අපි බොහෝ වෙලාවට රජතුමාටනේ. එතකොට ඊට අමතරව මේ ප්‍රාදේශීය මං හිතන්නේ රජේ. ඔහු පිළිබඳව විශේෂ කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙයා මේ කාටවත් අවනත වෙන කෙනෙක් නෙවෙයි. එතකොට ඒ තරම් දරදඬු කියන්න බෑ, අපිට දරදඬු වචන පාවිච්චි කරන්න බෑ. පෞරුෂයකින් හැබැයි
පුජ්‍යලේ. එතකොට මේ පුජ්‍යලයා පිළිබඳව වාර්තාවක් මේක සඳහන් වෙලා තියෙනවා. මහරජ කිව්වට රටේ මහරජුරුව නෙමෙයි හැබැයි. දෙවන හා තුන්වන ලිපි වලට අනුව ඒ කාලේ තිබිච්ච මේ ආර්ථික රටාව පිළිබඳව නිශ්චිත අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි වහල් වෙළඳාම තිබිලා තියෙනවා. වහල් වෙළඳාම තිබිලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මේ අපේ රටේ තිබුණු ආර්ථික රටාව ඒ වෙනකොට කොහොමද කියලා. ඒ කියන්නේ වහල් කමින් මුදල් උපයාගත්ත පිරිසකුත් අපේ රටේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. හතරවන ලිපියට අනුව පින්කමක් සිදු කොට මේ පින් අනුමෝදන් කිරීම එකලද සුවිශේෂ අංගයක් බව ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ මේ දුහාම්දුරු තමයි අපිට මේ ක්‍රමය හඳුන්වලා දුන්නේ. ඉතින් එදා ඉඳන් අපිට මේ විශේෂ වශයෙන් දැක ගන්න පුළුවන්කම තියෙනවා පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය. ඊගාට පස්වන ලිපියට අනුව මේ ලිපියේ තියෙන මේ අකුරු ඒ වගේම ලේඛන රටාව අපිට මේ පස්වන ලිපියෙන් හඳුනා ගන්න උදව් වෙනවා. පරිපේල කරවීම ඒ වගේ සඳකඩ පහන පිළිබඳ තොරතුරු අනිත් ලිපි වලින් කිහිපයකින් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි සංස්කෘත හා පාලි තත්බව හා තත්සම වචන සිංහලයට මේ පැමිණෙන අයුරු අධ්‍යයනය කරන්නත් මේක ඉවහල් වෙනවා. මේ හත අට සියවස් වල ලිපි. ඊගාට අපි බලමු සනිරුක්තික විවරණ. මේකෙන් පොඩි හානි වචනයක් හම්බ වෙනවා මේ ලිපි වල චත කියන වචනේ. චත කියන එකෙන් හම්බෙන්නේ චේතිය කියන මේ වචනයෙන් හැදෙන රූපයක්. හැදිලා තියෙනදී පොඩ්ඩක් බලන්න චේතිය තමයි චේතිය නේ චෛත්‍ය තමයි චේතිය බවට පත් වෙන. ඊට පස්සේ චත වෙන එක. ඊට පස්සේ චත බවට පත් වෙනවා. මේක තමයි විවරණේ චත කියන වචනේ. විහෙරලයා කියන එක මේක විභක්ති සමාස නාම පදයක්. එතකොට විහාර ලේකකෝ කියන එක තමයි විහාර විහෙර ලයා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ওই පරිණාමය පරිණිතාන මහත්මයාල මේ කියන්නේ මම ඕක හදාගත්ත එක පාලි දිහා බලලා විහෙර ලයා කියන්නේ ওই විදිහේ තමයි පරිණාමය වෙලා තිනා කියලා විශ්වාස කරන්නේ. ඊගාට කරු කියන වචනේ. මේක කෘදන්ත පදයක්. මේ අතීත කාල කර්මකාරක රූපයෙන් තමයි තියෙන්නේ. එතකොට කාරිත කියන එක තමයි කරු බවට පත් වෙලා තියෙන්නේ. දලනා හාමි මේක විශේෂ පදයක් පොඩි හරන්නේ දාඨානාග සාමීනි කියන වචනෙන් තමයි දලනා හාමි කියන වචනේ බිහි වෙන්න ඇතයි කියලා විශ්වාස කරන්නේ. එතකොට ඒකේ අදහස එන්නේ දාඨානාගගේ අයිතිකාරය කියන නැත්නම් දාඨානාගගේ බිරිඳ කියන අදහස තමයි එතනින් ඉස්මතු වෙන්නේ. නමුත් පොඩි හාමුදුරනේ පරිණිතාන මහත්මයා අදහසක් ගෙන එනවා හාමි කියන වචනය සිංහලයේ සංඥානාමයක් එහෙම නැත්නම් පුජ්‍යලයක් හඳුන්වන්න පාවිච්චි කරපු නම් වල අගට එකතු කරපු කෑල්ලක් විදිහටයි පන්විතාන් මහත්මයා පෙන්වා දෙන්නේ. එතුමා පෙන්වනවා මේ අප්පු හාමි, කිරි හාමි ඔය වගේ වචන ගත්තාම අවසානට තියෙන හාමි කියන වචනේ එකතු වෙලා ආන් ඒ රූපයේ මූලාරම්භය වෙන්න ඇති කියලා පරිණිතාන මහත්මයා අදහසක් උතන්ට අරගෙන එනවා. ඊගවට පිරිවැසියෙකුට පිරිවැසියෝ මං කලින් කිව්ව පොඩි හාමුදුරනේ ওই වචනේ පිළිබඳ පරිණිතාන මහත්මයා නිශ්චිත අදහසක් දෙන්නේ නැහැ. හැබැයි මං උතන අදහසක් දීලා තියෙනවා. මම දෙන අදහස තමයි දැන් එතුමා දෙන්නේ පරිවාස කියන වචනේ පිරිවැසි කියන වචනේ බිහි වෙන්න ඇති කියලා තමයි පරිණිතාන මහත්මයා කියන්නේ. එතකොට නිශ්චිත අර්ථයක් නැහැ කියලත් එතුමන් කියනවා. නමුත් මට දැනෙන විදිහට මේ භික්ෂුව කියන වචනේ නැත්තම් භික්ෂුව කියන නාමයටම තව කියන නමක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකට හේතුව තමයි අපි ගත්තොත් අන්‍යාර්ථ සමාසයේ ඔන්න ඔය රූපේ පොඩ්ඩක් බලන්නකො. විහාරයේහි ආශ්‍රිතයෙකු කියන විග්‍රහ වාක්‍ය තමයි මම දෙන්නේ. එතකොට පිරිවැසියා. එතකොට අන්‍යාර්ථ සමාසයෙන් ගන්නකොට භික්ෂුව කියන අදහස තමයි මෙතන ඇතුළත් වෙලා තියෙන්නේ. මේ මගේ අදහසක්. ඔබ වහන්සේලා එකඟ වෙනවා නම් එකඟ වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊගවට ල කියන ප්‍රත්‍ය. මේක ප්‍රත්‍යක් විදිහටම අපිට සලකන්න බෑ. හැබැයි පොඩි හරන්නේ අපි දන්නවා සිංහලේ තියෙනවා වාක්‍ය රීති ගැන කතා කරනකොට ආන අනි අනු කියන මේ ගෞරවාර්ථිත තද්දිත ප්‍රත්‍ය. නේද? නාම පදත් එක්ක එකතු වෙන අපි ඒක අහලා තියෙනවා. ඒ වගේ පොඩි හාඳුනේ මේ පැරණි බස්වහර තුලත් එහෙම නැත්නම් මේ සිංහල පුරාතන යුගයේ මධ්‍යතන යුගයේ ආරම්භය වගේ කාලය තුල ල කියන ප්‍රත්‍යක් එකතු වෙලා තියෙන ගෞරවාර්ථය. ඒක ගෞරවාර්ථ ප්‍රත්‍යක් කියලා පරිණිතාන මහත්යමයි පෙන්වලා දෙන්නේ.
තවට උදාහරණයක් මම උතල දීලා තියෙනවා මිහින් දල කියන වචනේ. එතකොට අවසානට ලයන්නක් එකතු කරලා තියෙනවා අර නිකන් අපි වර්තමාන කියන්නේ පියානු මෑණියෝ පුතණුවෝ කියලා ආන් ඒ වාගේ රූපයක් තමයි මේ ලයන්නේ තියෙන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍යක් විදිහට අපිට ඒක සලකන්න පුළුවන්. ඊගාට මම කිව්වා වල්ජෙටු කියන වචනේ ගැන මම පස්සේ කියනවා කියලා. එතකොට වල්ජෙටු කියලා කියන්නේ මේ අපි දන්නවා වන ආරක්ෂක නායකයා. අපි අද කාලේ ගත්තොත් එහෙම වන අඩවි නිලධාරී කියලා හැම ඉන්නේ. ආන් ඒ වාගේ නායකයා. ඒ වනයේ ආරක්ෂා කරන නායකයා. ඒකට එයාට තමයි කියන්නේ මේ වල්ජෙටු කියලා. එතකොට වන ජෙට්ට කියන එකෙන් තමයි වල්ජෙටු කියන වචනය පරිණාම වෙලා තියෙන්නේ. එතකොට මේක විභක්ති සමාසයේ තමයි අයිත් වෙන්නේ. මොකද වනයේහි ජේෂ්ඨයා නැත්නම් වනයේ ජේෂ්ඨයා කියන සම්බන්ධ විභක්තියෙන් ගන්න පුළුවන් අපිට ඒක. ඊගාට හෙරන් කියන වචනේ. හෙරන් සාමනීර කියන වචනේ තමයි මේ හෙරණ බවට පත් වෙලා තියෙන්නේ. හෙරන් කියලා කියන්නේ පොඩි හාමුදුනේ වර්ගාන්තයේ sorry මේ ශබ්දාන්තයේ තියෙන ස්වරය නැත්නම් ස්වරාන්තය ස්වරේ ලොප් වෙනවා. ලොප් වෙලා තමයි මේ හලන්තයේ බිහි වෙලා තියෙන්නේ හෙරන් කියලා නිර්මාණය වෙන්නේ. එතකොට හෙරණ තමයි මේ හෙරන් බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රථම විභක්ති ඒක වචන රූපයෙන් තමයි මේක ඉදෙන් තියෙන. දැන් බැලූ බැලමඩ පේන්නේ අපිට කර්මකාරක පදයක් වගේ. නේද? කර්ම විභක්ති පදයක් වයි තමයි අපිට පේන්නේ. නමුත් ඒක කර්ම විභක්ති පදයක් නෙමෙයි. ඔතන තියෙන රූපය ප්‍රථම විභක්ති ඒක වචන පදයක් තියෙන්නේ. ගල් නැවුහි කලින් ওই වචන අපි කතා කරා ටිකක් මේ ගල් නැව. පොඩි හාන්නේ දෙමළ බස් වහරේ තියෙන මේ ගලඩ කියන වචනේ තමයි කල්. ගලඩ කියන වචනේ කල්. එතකොට පොඩි හාන්දුනේ ඔය කල් කියන වචනය සිංහලෙන් උච්චාරණය කරනකොට කයන්නට පාවිච්චි කරන දෙමළේ උච්චාරණ තුනක්. කයන්න එක උච්චාරණයක්, ගයන්න තව උච්චාරණයක්, හයන්න තව උච්චාරණයක්. ක අකුරෙන් උච්චාරණ තුනක් කරනවා. එතකොට පොඩි හාමුදුරනේ ඔය කල් කියලා තිබ්බට ඕක උච්චාරණය කරන්න පුළුවන් ගල් කියලා. එතකොට දෙමළ කල් ප්‍රත්‍යයෙන් තමයි ගල් කියන ප්‍රත්‍යය බිහි වුණේ කියලා අපි විශ්වාස කරනවා. පොඩි හාන්නේ ඒ ගැටලුව දෙමළ චුට්ටක් හරි දන්නවනම් ඔබ වහන්සේලාට තේරෙවි මේ ඔය ක රූපයේ විශේෂයි දෙමළ භාෂාවේ. ඒකෙන් උච්චාරණ තුනක් තියෙනවා. ක ග හ. එතකොට සිංහල කෙනෙක් ඕක ශබ්ද කරන්න පුළුවන් ගල් කියලා. දැන් අර දෙමළ තියනවානේ අර සින්දුව කරන්නේ චින්න චින ආසේ කියලා. චින්න චින ආසේ කියපට දැන් චින්න චින්න කියලා ශබ්ද කරලා පොඩි හාන්නේ ඕක සින්න සින්න කියලා ශබ්ද කරන්න පුළුවන්. මොකද ච අකුරෙන් ස ශබ්දයක් තියෙනවා. එතකොට ආන් ඒ වාගේ ක ශබ්දයෙන් ග ශබ්දය නිර්මාණය වෙලා තියෙනවා. ඒක දෙමළ බස් වහරෙන් තමයි එන්නේ. එතකොට පාලියේ ඉන නාවා කියන වචනෙන් නැව් කියන වචනය පරිණාමය වුණා කියලා අපි විශ්වාස කරනවා. ආදාර විභක්ති ඒක වචනෙන් තමයි මේක කියදලා තියෙන්නේ. එතකොට පොඩි හාමුදුරනේ ඊගාඩ පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. පල කියන වචනේ. පොඩි හාන්නේ මේ පල කියන වචනය රූප කිහිපයකින් එනවා. රූප කිහිපයකින් එනවා. එකක් තමයි මහප්‍රාණ පයන්න ඇවිල්ලා පල කියන වචනේ. ඊගාට අල්ප ප්‍රාණ පයන්න ඇවිල්ලා පල කියන වචනේ. දැන් හතරෙනි සෙලිපිය තියෙන්නේ පල කියලා ඔය වරහන් වල දාලා තියෙන විදිහට අල්ප ප්‍රාණ ක්‍රමයට. එතකොට පොඩි හාඳුන්නේ මේක කෙලින්ම අපට තත් සම අවස්ථාවක් සහ තත් බව අවස්ථාවක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මහ ප්‍රාණ පයන්න ඇවිල්ලා පල කියන වචනය පාලියේ තියෙන රූපේ. එතකොට සිංහලෙත් ඕක පාවිච්චි කරලා තියෙනවා පල කියලා. එතකොට ඒ වචනේ අපිට සලකන්න පුළුවන් මේ තියෙන්නේ තත් සම රූපේ කියලා. ඊගාට මහ ප්‍රාණ පයන්න ඇවිල්ලා පල කියන එක නැත්තම් පාලි වචනය සිංහලට ඇවිල්ලා තියෙන අල්ප ප්‍රාණ වෙලා පල කියලා. එතකොට ඒක තත් බව කියලා අපිට රූපයේදී සලකන්න පුළුවන්. මම කියවන පොඩි යන්නේ ඔය ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ කියලා කියන්නේ සිංහල භාෂාවේ සංදි ස්ථානයක් හැරවුම් ලක්ෂයක්. එතකොට ඔය මහ ප්‍රාණ පයන්න තියෙන පල කියන වචනේ සිංහල පුරාතන යුගයටයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8න් එහාට මේ එපිටට. එතකොට එතනින් මෙහාට ඔය මධ්‍යතන සිංහල යුගයේදී ඔය අල්ප ප්‍රාණ පල කියන වචනේ හම්බ වෙනවා. ඉතින් මේ ලිපිවල ওই වචන දෙකම දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩි හාන්නේ එතන ලිපි 7යි තියෙන්නේ. පොන්චි ලිපි 7ක්. ඒ උනාට කතා කරන්න ගොඩක් තොරතුරු අපිට තිබුණා. මිහින්තලා ලෙන් ලිපිය ගත්තොත් එහෙම අපි ඊගාට සාකච්ඡා කරන්නේ මිහින්තලා ලෙන් ලිපිය. හැබැයි පොඩි හාමුදුරනේ මේක 1000න් ඉවර කරන්න බෑ. මොකද ලිපි 58ක් තියෙනවා.
ඒ 58 න් අද මම කතා කරලා අවසන් කරන්නේ පළවෙනි 15 පමණයි. ඊගා දවස් මම උත්සාහ කරනවා ඉතුරු 58 දක්වාම කරලා අවසන් කරන්න. අද ටිකක් මම මේකෙන් ඇඳගත්තේ එකට හේතුව 7800 වස්වල තියෙන ලිපි 7ක් නිසාත් මිහින්තලාලේ ලිපිය ගොඩක් දිග නිසාත් එකෙන් කොටසක් හරි අද කරලා අවසන් කරන්න වොමනාකම තියෙන නිසා. බලමු මිහින්තලාලේ ලිපිය. මිහින්තලාලේ ලිපිය පිහිටලා තියෙන්නේ පොඩි හානේ මේක ලිපිය කියලා කියන්න බෑ අපිට ලිපි. ඒකට හේතුව තමයි ලිපි ගොඩාක් දැක් ගන්න පුළුවන්. මේ මිහින්තලයට ඔබ වහන්සේලා වැඩම කරලා ඇති මිහින්තලේ ගල්ලෙන් වල මේ කොටලා තියෙන එහෙම නැත්නම් අපි කියනවානේ කටාරම් කොටනවත් එක්කම ඒ කටාරමට යටින් බොහෝ වෙලාවට ලිපියක් කොටලා තියෙනවා. ආන් ඒ කොටලා තියෙන ලිපි තමයි මේ මිහින්තලා ලෙන් ලිපි විදියට හඳුන්වන්නේ. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටපු ප්‍රදේශය තමයි මිහින්තලේ. එතකොට උන්වහන්සේලාට ලෙන් විහාර කරවපු බව අපි හොඳ ආකාරම දන්නවා නේද? ඒ ලෙන් විහාර කරනකම් දේවානම්පියතිස්ස රජුරුව උන්වහන්සේලාව වෙනම ආරාමයක වැඩ සිටෙව්වා කියලත් අපි දන්නවා. එතනින් පස්සේ මේ ලෙන් විහාර කරවලා උන්වහන්සේලාව ඒ තැන් වලට වඩම්මලා තියෙනවා. ඉතින් බොහෝ කාලයක් මහරහතුන් වහන්සේලා නේද විවිධ પરම්පරා ගණනාවක් මේ ලෙන් ටික පාවිච්චි කරලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට අද කාලේ ආරාම හදලා පූජා කරන මිනිස්සු ඉන්නා වගේම ඒ කාලෙත් මේ ලෙන් වගේ තැන් කරලා පූජා කරපු මිනිස්සු හිටියා. පොඩි හාඳුනුනේ ගල් ලෙනක් හදනවා කියන එක අද කාලේ මේ ගොඩනැගිල්ලක් හදනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. සෑහෙන කාලයක් ගත වෙනවා. ඌවා විද විදා කඩ කඩ නේද කටාරම් කොට කොට හරිම අමාරුයි. නමුත් ඒ කටයුත්ත ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් සාසනීය දියුණු දෙසා මිනිස්සු කරලා තියෙනවා. ඒ අතර රජවරු ඉඳලා තියෙනවා. ඒ අතර භික්ෂුන් වහන්සේලාත් ඉඳලා තියෙනවා ලෙන් කරපු අය. ඒ වගේ ඉතරක් නෙමෙයි මෙහෙණින් වහන්සේලාත් ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි උපාසිකාව උපාසකය කියන මේ සිවණක් පිරිසම ඉඳලා තියෙනවා මේ ලිපි කරව මේ ලෙන් කරවපු. ඉතින් ඒ ලෙන් කරවලා ඒ අයගේ සතුට ප්‍රකාශ වෙන සහ ඒ අය විසින් මේක කරව බව හඟවන්නට ඒ ලෙන් වල ලිපි කොටලා තියෙනවා. ආන් ඒවා තමයි මිහින්තලා ලෙන් ලිපි කියලා කියන්නේ. ඉතින් කාලයේ විදිහට සැලකුවොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3 ශතවර්ෂයේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1-2 කියන සියවස් අතර දක්වාම ලිපි මේ අතරතුර දැක ගන්න පුළුවන්. මම කියවනේ ගල් වෙනක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. කාලයක් ගත වෙන සම්හල්ලට අවුරුදු 10ක් 20ක් එහෙම නැත්නම් කොටස් කොටස් විදියට කරපම අවුරුදු 50 වුණත් යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ලෙන් ක්‍රිස්තු පූර්ව 3 කියන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1-2 කියන සියවස දක්වා අපි කියමු 2 දක්වා කියලා. එතකොට අවුරුදු 500ක් පමණ කාලයේ පුරාවට මේ ලෙන් ටික නිර්මාණය වෙලා තියෙනවා. ලෙන් එතන 58යි තියෙන්නේ. ඒ 58 ලිපි තමයි මෙතන තියෙන. තව ලෙන් තියෙනවා. ලිපි තියෙනවා තියෙන්නේ 58යි. ඉතින් මේ ලෙන් 58 නිර්මාණය කරන්න වසර 500ක් පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මෙහෙම සලකලා බලනකොට. ඉතින් මේ අතර කතෘවරු මේ ලිපි ගත්තහම මං කියුවා එක්කෙනෙකුගේ ලිපි නෙමෙයි බහුකතෘක ලිපි. පොන්චි පොන්චි ලිපි තියෙන්නේ එක එක්කෙනෙකුට එකක් වෙනස් අර සීගිරි ගී වගේ. එතකොට කතෘවරයෙක් විදිහට සැලකන්න එක්කෙනෙක් බෑ බහුකතෘකයි. කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වෙච්ච දේවල්. එතකොට එක්කෙනෙක් ඉන්න විදිහක් නැහැ බහුකතෘකයි. අර ජාතක කතා පොත් වහන්සේටත් කතුවරයෙක් නැහැනේ. ඒක බහුකතෘක පොතක් විදිහට තමයි සැලකන්නේ. ඒ වගේ තමයි මේ සෙල් ලිපිත් බහුකතෘකයි. හැබැයි කතුවරු මොනවන වගේ අයද කියන එක ටිකක් පැහැදිලි වෙනවා. සමහර ලිපි කොටලා තියෙන මේ දෙවන පිය නක උති කියන මේ උති උති කියලා කියන්නේ උත්තිය කියන මේ වගේ රජවරු තමයි සමහර ලිපි කරලා තියෙන්නේ. සමහර අය මේ ඉඳලා තියෙනවා එතන මේ හාමුදුරුවරු මේ වගේ සුමන දත්ත තිස ජ්‍යොතිසේන මේ වගේ හාමුදුරුවරුත් මෙතන ලෙන් කරලා තියෙනවා ලිපි කරලා තියෙනවා. ඊගාට දත විශක වගේ මේ මහනග වැනි උපාසිකාවු මේ ලිපි කරලා තියෙනවා ලෙන් කරලා තියෙනවා. සුමන අසලින් නග වැනි උපාසකයොත් මේ ලිපි කරලා තියෙනවා. එහෙම නැත්නම් ලෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තිස වගේ මෙහෙණින් වහන්සේලා මේ බොහෝ දෙනෙක්
මේ ලෙන් කරලා තියෙනවා ඒ වගේම ලිපි කරලා තියෙනවා එතකොට පොඩි හාමුදුරනේ ලෙනක් කරන එක ලේසි වැඩක් නෙවෙනවා වගේම විශාල මුදලක් වියත් පැහැදම් වෙනවා අපිට අනිත් පැත්තෙන් තේරෙන්නේ මෙතන එන මේ පුජ්‍යලියෝ ලෙන් කරවපු ඒ වගේම ලිපි ලියවපු මේ පුජ්‍යලියෝ සාමාන්‍ය පුජ්‍යලියෝ නෙමෙයි භික්ෂුන් වහන්සේලා උනත් යමක්කමක් තිබුණු අය තමයි මෙතන මේ සඳහන් වෙලා තියෙන්නේ මුදල් නැති කෙනෙකුට හරි අමාරු මේ වගේ දෙයක් කරන්න. මොකද ගල් වඩුවන්ට කාලාන්තරයක් තිස්සේ එයාලගේ යපුම් යැපීමට අවශ්‍ය වෙන දේවල් සම්පාදනය කළ යුතු වෙනවා. ඉතින් ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් මේ හැම දෙයක්ම දරන්න පුළුවන් අය තමයි මේලෙන් කරලා පූජා කරලා තියෙන්නේ සාසනීය උන්නතිය වෙනුවෙන්. ඊගාට අක්ෂර කලාව ගැන කතා කරොත් එහෙම මේකේ අක්ෂර කලාව පූර්ව බ්‍රාහ්මී අක්ෂර කලාව විදිහට තමයි අපි හඳුනා ගන්නෙ. එතකොට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසත් පළවෙනි සියවසත් අතර කාලය මේ කියන පූර්ව බ්‍රාහ්ම යුගයට අයත් වෙනවා. එතකොට මේ කියන අක්ෂර කලාව තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ. ඊට අමතර පොඩි හාමුදුර මේක දැක ගන්න පුළුවන් ලංකාවටම විශේෂ අක්ෂර කලාවක්. එතකොට පොඩි හාමුදුරනේ පල්ලව අක්ෂර අක්ෂරයන්ගේ ආභාෂය ලැබිලා නැහැ. ක්‍රිස්තු පූර්ව 3:1 කියලා කියන්නේ පල්ලව අක්ෂරයන්ගේ ආභාෂය ලැබිලා නැහැ. ඒ හින්දා මේ ලංකාවටම අනන්‍ය වෙච්ච අක්ෂර කලාවක් තමයි තිබුණේ. ඒ අක්ෂර කලාවේ සුවිශේෂී අක්ෂර කලාවක් විශේෂයෙන්ම සිංහල ලේඛනය සම්බන්ධයෙන්. එතකොට පොඩි හාමුදුරනේ අපි දන්නවානේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වුණා කියලා වළගම්බ රජුරුවන්ගේ කාලේ. එතකොට වළගම්බ රජුරුවන්ගේ කාලේ හැටියට අපි සලකන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස. එතකොට පළවෙනි සියවසේ ත්‍රිපිටකයේ රචනා වෙලා තියෙන පොඩි හාමුදුරනේ අද පාවිච්චි කරන අක්ෂරවල නෙමෙයි ওই පූර්ව බ්‍රාහ්මී යුගයේ පාවිච්චි කරපු අක්ෂර වලින් අපිට පිටපත් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා ওই කියන අක්ෂර කලාවෙන් තමයි රචනා කරලා තියෙන්නේ කියලා. මොකද රවුම් අකුරු ලියවෙන පොඩි ආනි ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසෙන් පස්සේ, ඒ කියන්නේ ත්‍රිපිටකය රචනා කරලා අවුරුදු 650කට 700කට වගේ කාලයකට පස්සේ තමයි රවුම් අකුරු ලියවෙන්න පටන් ගන්නෙ. එතකන් ওই පූර්ව බ්‍රාහ්මී අක්ෂර කලාව තමයි පාවිච්චි කළේ. එතකොට ත්‍රිපිටකේ හිණං ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ ওই කියන පූර්ව බ්‍රාහ්මී මේ අක්ෂර රටාවට අනුව. ඒ විතරක් නෙමෙයි අශෝක අධිරාජ්‍ය අපි දන්නවා එතුමනොත් ලිපි ගණනාවක් කරලා තියෙන විශේෂ ශ්‍රේෂ්ඨ චරිතයක්. අශෝක අධිරාජ්‍ය බටහිර හා දකුණු ප්‍රදේශවල දක්න අක්ෂර කලාව. ඒ කියන්නේ අශෝක ශිලාලිපි ගත්තොත් එහෙම පොඩි හාමුදුරනේ උත්තර දේශයේ තියෙන අක්ෂර කලාව නෙමෙයි දක්ෂිණ දේශයේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශයන්ට අනන්‍ය වෙච්ච අක්ෂර කලාවන්ගෙන් තමයි අශෝක අධිරාජ්‍ය වුණත් ඒ සෙල්ලිපි කරලා තියෙන්නේ. ඉතින් මේ කියන ප්‍රදේශවල බටහිර සහ දකුණු ප්‍රදේශවල තියෙන අක්ෂරවල රටාව මේ සිංහල අක්ෂර තුල දැක ගන්න පුළුවන්. ඊගාට මධ්‍ය මහා නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවල දකින්නට තියෙන මේ අක්ෂරවලින් සම්මිශ්‍රිත බ්‍රාහ්මී අක්ෂර කලාවක් මේක දැක ගන්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඒ වගේම නැගෙනහිර ප්‍රදේශයේ කිව්වහම බංග්ලාදේශයේ වගේ ප්‍රදේශයට ආසන්නව ඒ ප්‍රදේශයේ මේ ප්‍රදේශවල පාවිච්චි වෙච්ච අක්ෂර කලාව බ්‍රාහ්මී අක්ෂර ඇතුළේ දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තව විශේෂ කාරණයක් තියෙනවා ඉන්දු මිටියාවතේ සොයාගත් පොඩි හරනේ ඉන්දු මිටියාවත් කියපුවහම අපි දන්නවා අවසන් ශිෂ්ටාචාරයේ අපි හැටියට අපි සලකන්නේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ චිත්‍රාක්ෂර පාවිච්චි වුණා. චිත්‍රාක්ෂර කියන ඒවා පාවිච්චි වුණා. ඉතින් මේ මිටියාවත් තුළ භාවිත වෙච්ච එහෙම නැත්නම් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තුළ භාවිත වෙච්ච චිත්‍රාක්ෂර වලට සමාන චිත්‍රාක්ෂර කිහිපයකොත් හොයාගන්න හැකියාව තියෙනවා මේ අක්ෂර අතර. එතකොට පොඩි හාමුදුරනේ ලෙල් ලිපි කියපුවාම මිහින්තලා ලෙල් ලිපි කියපුවාම ඒ තරම් සුවිශේෂී වැදගත් කාරණා සමුදායක් හොයාගන්න පුළුවන් විස්තර ගොඩක් හොයාගන්න පුළුවන් ලිපි ටිකක් තමයි මිහින්තලා ලෙල් ලිපි කියලා කියන්නේ. එතකොට මිහින්තලා ලෙල් ලිපි වල අන්තර්ගතයේ දිහාට අපි අවධානය යොමු කරලා බලනකොට මේ අන්තර්ගතය ගැන විශේෂයෙන් කතා කරනකොට අපි දන්නවා ශාසනය තුළ යම් කිසි දෙයක් පූජා කරනවා නම් සංඝික වශයෙන් පූජා කරන්න ඕනේ. පුද්ගලික වශයෙන් පූජා කරන එක බොහෝ වෙලාට අනුමත කරන්නේ නැහැ. නමුත් විවිධ අවස්ථාමන් වලදී භික්ෂුන් වහන්සේලාට පුද්ගලික වශයෙන් විවිධ දේවල් පූජා කරපු අවස්ථාවලුත් අපිට දැක ගන්න
පුළුවන්. ඉතින් මෙතන තියෙන ලෙන් ටිකත් අන්න ඒ වගේ පොජ්ජලික වශයෙන් පූජා කරපු ලෙනුත් තියෙනවා සංගික වශයෙන් පූජා කරපු ලෙනුත් තියෙනවා. ඉතින් මේ අන්තර්ගත වෙලා තියෙන මේ ලිපිවල ඔය කියපු කාරණා ටික ලෙන් ටික පොජ්ජලික වශයෙන් පූජා කරපු විස්තර ඒ වගේම සංගික වශයෙන් පූජා කරපු විස්තර තමයි මේක තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට විශේෂිත කාරණා හැටියට සාකච්ඡා කරන්නට පුළුවන් විශේෂිත කාරණා බලන්න භාෂා තත්ත්වයේ ගවේෂණයේදී මෙම ලිපිය වැදගත්තේ මම කලින් මේකට ඕන තරම් කීවා විස්තර මේ භාෂාවදීන් ගත්තොත් මම කලින් කීවනේ පූර්ව බ්‍රාහ්මී යුගයේ භාෂාව තමයි මේකේ දැක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණු භාෂා රටාවත් ඕක කියලා මම කීවා. එතකොට ත්‍රිපිටකයේ රූපේ අපට හඳුනා ගන්න බැරි වුණාට පොඩි හාඳුනේ මේ ලෙන් ලිපි වලින් අපට හිතා ගන්න පුළුවන් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ උනේ කොහොමද කියලා. ඒ අක්ෂර කලාව පාවිච්චි කරපු වචන අපට හිතා ගන්න පුළුවන් මේ ලිපි දිහා බලන කොට ත්‍රිපිටකයත් මේ වගේම තමයි රචනාවෙන්ද ඇත්තේ කියලා. ඉතින් භාෂා තත්ත්වයේ ගවේෂණය කරනකොට මේ ලිපි ටික ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පූර්ව බ්‍රාහ්මී අක්ෂර කලාව හා වර්ණමාලාව අධීක්ෂණයටත් මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මම කීවානේ කලින් මේ ලිපි ටික අයිති වෙන්නේ පූර්ව බ්‍රාහ්මී කියන යුගයට. ඉතින් ඒ යුගයේ පාවිච්චි වෙච්ච අක්ෂර කලාව ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට සිංහලයේ තුල භාවිත වෙච්ච වර්ණමාලා අපි කියන හෝඩිය කියලා හෝඩිය පිළිබඳව අධ්‍යයනයක් කරන්නට මේ ලිපි ඉතාමත්ම වැදගත් වෙනවා. ඊගාට භික්ෂු ශාසනය හා භික්ෂුණී ශාසනය පිළිබඳ තොරතුරු අධ්‍යයනයේදී ඉතා වැදගත් තොරතුරු හම්බ වෙනවා. පොඩි හාමුදුරනේ මේ මම කලිනුත් කියවා මේ ලෙන් සමහර ලෙන් පූජා කරලා තියෙන භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාම තමයි ඒව කරවලා තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට ඒව පූජා කරන්නේ. අදත් ශාසනයේ ඒ වගේ උතුම් පරාර්ථකාමී භික්ෂුන් වහන්සේලා දැක ගන්න පුළුවන්. ශාසනයේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වැඩ කරන භික්ෂුන් වහන්සේලා දැක ගන්න පුළුවන්. ඊගාට මෙහෙනි සස්න ගත්තොත් එහෙම භික්ෂුණී ශාසනයේ විශාල පුනරුදයක් මේ කාලවකවානුන් තුල සිද්ධ වුණා අනුලාදේවියගෙන් ආරම්භ වෙච්ච මේ ශාසනය. ඉතින් ඒ ශාසනය තුලත් වැඩ සිටපු ප්‍රධාන මෙහෙණින් වහන්සේලා පිළිබඳ තොරතුරු මේකේ සඳහන් වෙනවා. මම කලින් කීවානේ ලෙනක් කරන එක සාමාන්‍ය වැඩක් නෙමෙයි. ඒක කරන්න ලොකු මුදලක් යනවා. එතකොට මෙහෙණින් වහන්සේලාත් කිහිප පළක් මේලෙන් කරවලා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එහෙනම් ඒ වාගේ පිළිගත් ඒ වාගේම මූලායතනවල ප්‍රධාන වෙච්ච භික්ෂුණීන් වහන්සේලා මේ කාලේ ඉඳලා තියෙනවා. එතකොට අපට හිතා ගන්න පුළුවන් හුඟක් වෙලාවට මේ අපේ රට තුල භික්ෂු ශාසනය සහ භික්ෂුණී ශාසනය ආරම්භ වෙච්ච වකවානුවනේ. එතකොට මේ කාලේ පුරාවට භික්ෂු ශාසනයයි භික්ෂුණී ශාසනයයි ඉතාමත්ම හොඳින් වැජඹුණු බව. ඒ කියන්නේ රට පුරා පැතිරලා තිබුණු බව අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය වශයෙන් වික්ෂුන් වහන්සේලා එකිනෙකාට උදව් කරගත් බවට ප්‍රබලම සාක්ෂි තමයි මේ කියන ලෙන් ලිපි. ඒ විතරකුත් නෙමෙයි වික්ෂුන් වහන්සේලාගේ වික්ෂු ජීවිතයේ තුල පවතින අපි කියනනේ ප්‍රතිපදා. මේ ප්‍රතිපදාවත් සම්පූර්ණ කරගන්න තමයි මේ ලෙන් නිර්මාණය කරන්නේ. එතකොට මේ ප්‍රතිපදාවන් සම්පූර්ණ කරගන්න කොච්චර සමාජයෙන් සහයෝගය ලැබුණාද කියන එකත් මේකෙන් ඔප්පු වෙනවා. මොකද උන්වහන්සේලාගේ බණ භාවනා කටයුතු සිද්ධ කරගන්න උදව් වෙන මේ ලෙන් ටික. එතකොට ඒ කටයුත්ත වෙනුවෙන් තමයි මේ සියලු දෙනාම එකතු වෙලා මේ නිර්මාණයන් සිද්ධ කරන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර පරාර්ථකාමී හැඟීම් තිබුණු සිව්වලක් පිරිසක්ද ඒ කාලේ වෙනකොට හිටියේ කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ඔක්කොම මේ නිර්මාණ කරනවානේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොච්චර ශ්‍රද්ධාවක් කොච්චර භක්තියක් කොච්චර ආදරයක් මේ ශාසනය වෙනුවෙන් මේ කියන හතරගොල්ල තුලම තිබුණාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් තේරුම් ගන්න පුළුවන් අපිට එවකට ජනයාතර පැවති සංඥා නාමය. මේ විවිධ නම් හම්බ වෙනවා. මේ දෙවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට වෙෂමන කියන වචනේ හම්බ වෙනවා. බණිය කියන වචනේ හම්බ වෙනවා. සංඥා නාම පොඩි හරි. ඒ කියන්නේ පුජ්‍යලයන් පාවිච්චි කරපු නාමයන් අපි කියන කමල් නිමල් ලීලා එතකොට ඩයස් ඔය වාගේ වචනද පාවිච්චි කරනවානේ. ආන් ඒ වාගේ ඒ කාලේ මිනිස්සුන්ට මොන වගේ වචනද නම්ද සංඥා නාමද පාවිච්චි වුණේ කියන එක අපිට හොයාගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපේ රටේ
ඔය පැරණි කතා මුල් කරගෙන නිර්මාණය වන චිත්‍රපට ඒ වගේම ටෙලිනාට්‍ය මේ වගේ දේවල් වලට චරිතයන්ට නන්දාගන්නේ මේ සෙල්ලිපි දිහා බලලා මොකද දැන් දුටුගැමුණු රාජචරිත එහෙම කරන් උනහම ඊට සමකාලීන සෙල්ලිපි බලලා තමයි නම් ඇතුළත් කරගන්නේ ඉතින් මේ ලිපි වල ඉන්නවා ගමිනි කියන නම් තියෙන ඉන්නවා එතකොට රජස කියන වචන තියෙනවා ඉන්නවා අසලි කියන වචන තියෙනවා දැන් අසේල කියන වචනේ තමයි මේ අසලි කියලා කියන්නේ මේ කාලෙත් අසේලලා ඉඳලා තියෙනවා අසල රජුලෝ කියලා අපි අහලා තියෙනවානේ මේ අසේල කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ අසලි කියන එක ඉතින් ආන් ඒ වාගේ සංඥානාම බොහෝමයක් දැක ගන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි අර මිහිණින් වහන්සේලා කීපපලගේ නනු අපිට හම්බ වුණා තිස නේද උපතිස ඔය වාගේ වචන එතකොට ඒ වාගේ වැදගත්කම් අතින් බලන කොටත් මේ ලෙන් ලිපි ටික ඉතාමත්ම වැදගත් වෙනවා අපිට. ඊගාට බලමු සනිරුත්තික විවරණ දිහාට අපේ අවධානය යොමු කරලා. විවරණ ගත්තොත් එහෙම පොඩි හාඳුනේ බලන්න මං කීවා වගේම මේකෙන් මං පළවෙනි ලිපි 15 දිහාට විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ අතරින් විශේෂ වචනයක් තමයි පරුමක කියන වචනය. පරුමක කියන වචනය පරිණිතාන් මහත්මයා තෝරලා බේරලා සුද්ධ කරලා එළියට අරන් දෙන්නේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙක් හඳුන්වන්න තමයි මේ පරුමක කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය උසස් නිලධාරියෙක් කියපුවාම බොහෝ වෙලාවට ගම්පතියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය රජෙක් වෙන්න පුළුවන්. මෙතනින් නම් හුඟක් වෙලාවට මට තේරුම් යන්නේ ගම්පතියෙක්. එහෙම නැත්නම් ගම් ගණනාවක අධිපති තමයි මේ පරුමක කියන වචනෙන් මේ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් පරිණිතාන මහත්මයා අපට සුද්ධ කරලා දෙන්නේ පරමක කියන වචනේ තේරුම හැටියට මේ ප්‍රාදේශීය උසස් නිලධාරී තමයි පරමක කියලා කියන්නේ. එතකොට ප්‍රමුඛ කියන වචනේ පරමක කියන වචනේ බිහි වුණායි කියලා එතුමන් පැහැදිලි කරනවා. දැන් සංස්කෘත වචනේ ප්‍රමුඛනේ ප්‍රමුඛ දිහා බලනකොට අපිට පටස් ගාලා තේරෙනවා මේකේ වචනේ තේරුම මොකක්ද කියන්නේ. ප්‍රමුඛ කියපුවාම අපි කියනවානේ නායක හාමුදුරුවන් වරප්‍රමුඛ කියලා. මුල් කරගත්ත කියන අදහසනේ එතන තියෙන වරප්‍රමුඛ කියපුවාම එතකොට ප්‍රමුඛ කියපුවාම මූලිකයා පළවෙනියා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න පළවෙනි තැනැත්තා හැටියට නැත්නම් අයිතිකාර තැනැත්තා හැටියට නායකයා හැටියට තමයි මේ ප්‍රමුඛ කියන තැනැත්තා ඉන්නේ. එතකොට ඒ වචනෙන් තමයි පරමුඛ කියන වචනේ බිහි වුණායි කියලා පරිණිතාන මහත්මයා තෝරලා බේරලා එළියට අරන් දෙන්නේ. එතකොට මේ වචනේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒකට හේතු තමයි පොඩි හාඳුන්නේ සිංහල ප්‍රාකෘත යුගයේ ගත්තත් සිංහල පුරාතන යුගයේ ගත්තත් සිංහල මධ්‍යතන යුගයේ ගත්තත් නූතන යුගයේ නම් බොහෝ වෙලාට නැහැ මධ්‍යතන යුගයේ ගත්තත් ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස දක්වාම මේ පරමක කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා විවිධ රූපයන්ගේ බලන්නකෝ. ඉතින් මෙතන කියන්නේ සියවස් 6ක් පුරාවට මේක සම්බන්ධණේ වුණායි කියලා. නමුත් 13 වන සියවස දක්වාම විවිධ තැන්වල මේ වචනේ අපට හම්බ වෙනවා. බලන්නකෝ පරමක ඊගාට පරමුක නේද ඊගාට පුරුමුක ඊට පස්සේ පුරුමුක පරුමය පුරුමු ඔය කියන රූප විවිධ අවස්ථාවන්වලදී දැක ගන්න හම්බ වෙනවා. ඔය මොකක් තිබ්බත් ඕකෙන් අදහස් කරන්නේ අර ප්‍රමුඛ පරමක කියන රූපේ අදහස. ඊගාට තවත් කාරණාවක් එකතු කරන්නට ඕනේ. සමහර තැනක තියෙනවා මේ පරමුඛ කියන වචනෙට මහා කියන වචනේ එකතු කරලා තවත් රූපයක්. ඒ කියන්නේ මහා පරමුඛ කියන වචනේ ඒකේ රූප අපිට හම්බ වෙන මහා පරමුඛ මපුරුමුඛ මපුර් කියන රූප අපට දකින්න හම්බ වෙලා තියෙනවා. එතකොට පරමුඛ කියන වචනේ මහා පරමුඛ කියන වචනේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට මපුරුමුඛ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ රජවරුන්ට. මං කලිනුත් කියවනේ පරමුඛ කියන්නේ ප්‍රාදේශීය නායකයන්ට බොහෝ වෙලාවට ප්‍රාදේශීය රජවරුන්ට. හැබැයි මපුරුමුඛ කියලා කියන්නේ ප්‍රාදේශීය රජවරු නෙමෙයි කෙලින්ම රජවරු මහරජවරු. එතකොට තවත් මතයක් තියෙනවා මේ පරමුඛ කියන වචනෙන් තමයි පිරිමි කියන වචනේ බිහි වුණාය කියලා. බලන්නකෝ ඒකෙත් පරිණාමය අපිට පෙන්වලා දීලා තියෙනවා මෙන්න මෙහෙම පරුමක පරුමය වෙනවා පුරුමු පරුමය කියන එක පුරුමුව වෙනවා පුරුමුව පරුමු බවට පත් වෙනවා පරුමු පුරුම් බවට පත් වෙනවා පුරුම් පිරිම් බවට පත් වෙනවා පිරිම් කියන එක
පිරිමුණී බවට පත් වෙනවා පිරිමුණී කියන එකේ අර අල් මයන්නත් ලොක් වෙලා අල් නයන්නත් ලොක් වෙලා සෝරි අල් නයන්න ලොක් වෙලා අල් මයන්නට යන්න එකතු වෙලා පිරිමී කියව බවට අවසානයේ පත් වෙනවා ඉතින් මේකත් එක රූපයක් හැටියට තමයි පෙන්වලා දෙන්නේ ඊගාට බලමු ඊගා වචනේ තමයි බඩගාරික බඩගාරික කියපුවහම පොඩි හාඳුන්නේ අද කාලේ වගේ නෙමෙයි විහාරස්ථාන ඒ කාලේ පාලනය වෙච්ච ක්‍රමය උදාහරණයක් ඉදිරි ගත්තොත් ඔබ වහන්සේලාගේ පැරණි නායක හම්දුරු ඉන්නවනම් අහලා බලන්න ඇතරම කිව්වොත් ලොකුම භාණ්ඩාගාරයේ පැවතුනේ ඒ කාලේ පන්සලේ මුදල් නෙමෙයි වි අටු කොටු විශේෂයෙන්ම වි අටු නැත්නම් ධාන්‍ය අටු කියපුවාම ඒක ගබඩා ඒ ගබඩා කරලා තිබුණු ස්ථානයක් විදිහට පන්සල පෙන්වලා දෙන්න පුළුවන් එතකොට පන්සලේ ආදායම් එකතු කරලා ආදායම් විදිහට බොහෝ වෙලාවට ධාන්‍ය තමයි පොඩි හාමුදුරුවෝ ලැබෙන්නේ එතකොට ඒ කුඹුරෙන් ලැබෙන ආදායම මේ හැම දෙයක්ම ගබඩා කරලා තිබුණා පන්සලේ හැබැයි ඒ පන්සලේ ඒ ගබඩා බලාගන්නේ හාමුදුරුවෝ නෙමෙයි දැන් අද කාලේ වෙනකොට උඟක් වෙලාවට භාණ්ඩාගාරේ යතර තියෙන්නේ නේද නේද ඒක මම කියන්නේ නැහැ මේ භාණ්ඩාගාරික කියන චරිතය තමයි ඒවක් කොහොම බලාගන්නේ එතකොට විහාරයේ භාණ්ඩාගාරික කෙනෙක් ඉඳලා තියෙනවා විහාරයේ ලේකම් කෙනෙක් ඉඳලා තියෙනවා දැන් ওই රටාව තමයි අද වර්තමානයේ වෙනකොට විහාර සංවර්ධන සමිතිය කියලා සමිතියක් හදාගෙන ඒ වගේ කටයුතු කරගෙන යන්නේ හැබැයි භාණ්ඩාගාරික කියලා කියන්නේ එතන භාණ්ඩාගාරික ඇවිල්ලා අර දායක සභාවේ මුදල් ගනුදෙනු කරන කෙනා විහාරයට ලැබෙන ආදාර ගනුදෙනු කරන කෙනා නෙමෙයි හැබැයි ඉස්සර භාණ්ඩාගාරේ නැත්නම් විහාරස්ථානවල භාණ්ඩාගාරවලට වෙනම නිලධාරි හිටියා හැබැයි නිලධාරි බොහෝ වෙලාවට රජ්ජුරුවෝ වෙනුවෙන් නියෝජනය කරන නිලධාරි ඉතින් බඩගාරික කියලා කියන්නේ මේ භාණ්ඩාගාරිකට ඒතොර භාණ්ඩාගාරික කියන වචෙන් තමයි බඩගාරික කියන වචනය නිර්මාණය වෙන්නේ ඉතින් සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අගෝස ආදේශයක් තමයි සිද්ධ වෙන්නේ ග කියන අක්ෂරයට ක අර බාණ්ඩා ගා කියන තැන ගා යන්නට කයන්න ආදේශ වෙලා මේ වචනය නිර්මාණය වෙනවා ඊගාට දේවාන පිය පොඩි හාඳුන්නේ අපි ඔබ වහන්සේලාට තියෙනවා මං හිතන්නේ අශෝක ශිලාලේඛනක් තියෙනවා ඒවා කියවනකොට ඔබ වහන්සේලාට හම්බ වෙලා ඇති දෙවන පිය ගමිනී කියන වචන හම්බ වෙලා ඇති ඒවාට ඊට සමරූප විවිධ වචන හම්බ වෙලා ඇති මේ වගේ තේරෙන්නේ දෙවියන්ට ප්‍රිය වූ කියන අදහසනෝගේ වචන තේරම අපිට මේ වචන තේරම වැඩක් නැහැ මෙතන අපි බලන්නේ මේ වචනේ මොන වගේ කද්ද කියන එක පොඩි හාන්නේ මේ අශෝක මහරජුරවන්ට තිබුණු උපාධි නාමය උපාධි කියන්නේ මේ අපි විභාග ලියලා ගන්න උපාධි වගේ නෙමෙයි ගෞරව උපාධි කියලා જાතියක් තියෙනවානේ ආන් ඒ විදිහට පිරිනමපු ගෞරව උපාධියක් තමයි දේවානපිය කියලා කියන්නේ දෙවියන්ට ප්‍රිය වූ කියන අදහස තමයි ඒකේ තියෙන්නේ දැන් බුදුහාමුදුරන්ට අපි දේවාදී දේව කියන වචනේ පාවිච්චි කරනවා ඒ වගේ මේ බඳුණු නමක් තමයි රජවරුන්ට දේවාන පිය කියන දෙවියන්ට ප්‍රිය වූ කියන වචනේ ඉතින් මේ තිස්ස රජුරු අපේ රටේ හිරපු රජුරු තිස්ස රජුරු දේවාන පිය තිස්ස වෙන්නේ පස්සේ එතකොට මේ තිස්ස රජුරුවන්ට දෙවන අභිෂේකයේදී ගෞරව නාමයකුත් අශෝක රජුරු පිරිනමනවා ඒ ගෞරව නාමය තමයි අර අනිත් දේවලුත් එක්කම ගෞරව නාමයකුත් පිරිනමනවා ඒ තමයි තමන්ට තිබුණු ගෞරව උපාධි නාමය. ඒ කියන්නේ දේවාන පිය. ඊට පස්සේ තමයි පොඩි හාන්නේ තිස්ස රජුරෝ දේවානම් පිය තිස්ස රජුරෝ බවට පත් වෙන්නේ. දැන් අපි ඇත්තටම තිස්ස රජුරෝ කියවට දන්නේ නැහැ. දේවානම් පිය තිස්ස රජුරෝ කිව්වොත් තමයි උඟක් වෙලාවට අපිට ඔළුවට පටස් ගාලා වැටෙන්නේ මේ අහවල් රජුරෝ තමයි කියලා. ඉතින් ඒ තරමට මේ ගෞරව නාමයන් අපේ හිතවලට මේ වෙනකොට කිඳා බැහැලා ඉවරයි. ඉතින් මේ එක් ප්‍රධානයක් තමයි මේ ගෞරව උපාධිය. ඉතින් පසු කාලීන බොහෝ රජවරු මේක ඉතින් ගෞරව නාමයක් නේ හරි කැමතිනේ ගෞරව නාම වලට නේද ගෞරව නාම වලට ගිහි පැවිදි ભેදයක් නැහැ හැමෝම හරි කැමති එතකොට මේ පස්සේ කාලේ හිටපු රජවරුත් ගෞරව නාමයක් විදිහට මේ දේවාන පියෙන් කිය වචනේ පාවිච්චි කරලා තියෙනවා හැබැයි මේක ඇත්තරම ලැබුණ දේවානම් පිය තිස්ස රජුවන් නැත්නම් තිස්ස රජුවන්ට පසු කාලීනව ඒක ඉතින් මොන ක්‍රමයකට ලැබුණත් දන්නේ හරි විදියට නම් එන්න ඕනේ ඉන්දියාවෙන්නේ පසු කාලේ රජවරුන්ට ඉන්දියාවෙන් ආවද කියලා අපි දන්නේ නැහැ නමුත් પરම්පරාගතව ඒක පස්සේ ඈඳිලා තියෙනවා කොහොම හරි රජවරුන්ගේ
නම් වලට බලෙන්ම දාගත්තත් දන්නේ නැහැ නේද ඉතින් නේද ඒකාධිපතිනේ රජුරෝ කියපුවා බලෙන්ම දාගත්තත් දන්නේ නැහැ අපි කොහොම හරි කමක් නැහැ දේවානපිය කියලා කියන්නේ પરම්පරාගත ගෞරව නාමයක් ඊට පස්සේ වෙසමන කියන වචනේ අපි දන්නවා මේ අපේ වත්මන් වහාරේ තියෙන වෙසමුණියා ගැහුවා වගේ කියලා වචනය නේ වෙසමුණියා ගැහුවා වගේ කියපුවාම ආයේ කෑ බලන්න දෙයක් නැහැ නේද එතන වෙන්න ඕන හරිය වෙලා ඉවරයි ඉතින් මේ වෙසමුණියා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපි දන්නවා සතරවරන් දෙවිවරුන් ඉන්නවා වෛශ්‍රවණ කියලා එක්කෙනෙක් මේ වෛශ්‍රවණ තමයි වෙසමුණියා බවට පත් වෙන්නේ උන් බලන්නකෝ වෙසමුණියා කොහොමද නිර්මාණය වෙන්නේ කියලා වෛශ්‍රවණ වෙසමන වෙනවා වෙසමන තමයි වෙසමුණි බවට පත් වෙන්නේ ඉතින් වෙසමුණියා කියපුවාම අදටත් අපේ ගැමිවස් වහර තුල හරි බයයි වෙසමුණියා කියපුවාම ඉතින් වෛශ්‍රවණ දැකලත් ඇති ඔය රූප අඳිනකොට හොඳ කඩුවක් එහෙම තියානින් ඒ වෛශ්‍රවණය. එතකොට අසලේ කියන වචනේ අසලේ කියලා කියන්නේ මේ මාර් කලින් කියවානේ අසල කියන නම් අද පාවිච්චි වුණාට ඒ කාලේ පාවිච්චි කරලා තියෙන අසලිය කියන එක කියනවා. අසලිය කියලා කියන්නේ පොඩි හාමුදුරනේ අශ්ලේ කියන වචنين පරිණාම වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට අශ්ලිය කියන එක තමයි අසලි බවට පත් වෙන්නේ. ඒක අසලි අසල බවට පත් වෙන. ඔතන යයන්ක් වැටිලා තියෙන ඒක තිබ්බා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේක සංඥා නාමයක් විදිහට තමයි සලකන්නේ අසලි කියන එක. ඊගාට අපි බලමු ශවර පොඩි හාමුදුරන් බලන්න ශවර කියන වචනේ ශවර කියන වචනේත් මෙන්න මේ රූපයන් තියෙනවා සමහරවල් පරිණිතාන මහත්මයා කියන ඊශ්වර කියන වචනේ ශවර කියන වචනේ නිෂ්පදුනා කියලා. එතකොට අපිට තේරෙනවා ශවර කියන වචනේ තේරුම එහෙනම් ඊශ්වරය කියන එක. තව එකක් කියනවා ශර්වරී කියන වචනේ ශවර කියන වචනේ බිහි වුණාය කියලා. ඊගාට ශවර කියන වචනේ ශවර කියන වචනේ බිහි වුණාය කියලා මේ විශ්වාස කරන හැබැයි නිශ්චිත නිගමනයක් නැහැ ඔක ඊශ්වර කියන වචනේ බිඳුන එකක්ද ශර්වරී කියන එකෙන් බිඳුන එකක්ද ශවරී කියන එකෙන් බිඳුන එකක්ද කියලා ස්ථිර නිගමනයක් නැහැ පොඩි ආමෝ ඒ වුණාට පරිණිතාර මහත්මයා මෙහෙම අදහසක් දෙනවා මේ ශවර මේ ශර්වරී කියන වචනේ දිහා බලලා විහාර දේවී කියන එක මේකේ මූල රූපේ වුණා කියලා. ඒතකොට විහාර දේවී ශවර බවට පත් වුණා කියලා විශ්වාස කරනවා. ඒක පරිණිතාන මහත්මයාගේම අදහසක්. එතකොට ශර්වරී කියන එක ශවරේ බවට පත් වුණා වෙන්න පුළුවන් කියලා තමයි එතුමන් සිහිපත් කරන්නේ. ඊගාට උපසික කියන වචනේ. අපිට මේ රූපේ දකපු ගාම තේරෙන උපසික කියපුවාම ටිකක් ඔලුවට වැඩෙනවා ලාවට හරි මේ කවුද කියලා. උපසික කියලා කියන්නේ පොඩි හාන්නේ උපාසිකා කියන වචනේ බිනිච්ච මධ්‍ය සිංහල පුරාතන යුගයේ sorry මේ ප්‍රාකෘත යුගයේ වචනේ. උපාසිකා කියන එක තමයි උපසික බවට පත් වෙන්නේ. එතකොට බ්‍රාහ්මී යුගයේ තුල පූර්ව බ්‍රාහ්මී යුගයේ තුල උපාසිකා කියන වචනේට පාවිච්චි කරලා තියෙන උපසික කියන වචනේ. එතකොට මෙතන යෙදිලා තියෙන සම්බන්ධ විභක්ති ඒක වචන රූපයෙන් තමයි මෙතන උපසික කියන වචනේ යෙදිලා තියෙන්නේ. උපාසිකාවගේ ලෙන කියන අදහස තමයි එතන තියෙන්නේ. ඊගාට ගපති. ගපති කියන එක ගෘහපති කියන වචනෙන් තමයි බිඳලා තියෙන්නේ ගෘහපති. ඕක පාලියට යන ගහපති වෙනවා. ගහපති තමයි ගපති බවට පත් වෙන්නේ. පාලි රූපය උතන දාලා නැහැ. ගෘහපති ගපති බවට පත් වෙන. නමුත් මේ පාලි රූපයත් උතනට එකතු වුණා නම් හොඳයි. ගෘහපති ගහපති වෙනවා. ගහපති ගපති බවට පත් වෙනවා. එතකොට පෙර විභත් ඒක වචනින් තමයි මේක යෙදිලා තියෙන්නේ. ඊගාට සමනීය. සමනීය කියන වචනේ. දැන් ශ්‍රමණ කියන වචනේ පාවිච්චි කරන සංස්කෘතෙන් භික්ෂුන් වහන්සේට පාවිච්චි කරනවා. ඒකේ ස්ත්‍රීලිංග පැත්තට යනකොට ශ්‍රමණී බවට පත් වෙනවා. එතකොට ශ්‍රමණී කියන වචනෙන් සමනීය කියන වචනේ බිහි වුණාය කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට සම්බන්ධ විභක්ති ඒක වචන රූපයෙන් තමයි මේ වචනය යෙදিলা තියෙන. පොඩි හරිය මේ මම කතා කරන්නේ 15 වෙනි ලිපිය දක්වා පමණයි ඈ. ඒකෙන් මම අවසානට ගත්ත වචනේ තමයි මේ ශගස කියන වචනේ. පොඩි හරියන ලෙන් ලිපි තුල රූප කිහිපයකින් ওই වචනේ තියෙනවා. එකක් තමයි ශගස. තාලු සයන දෙකකින් යුක්ත වෙච්ච ශගස. ඊගාව එක ශගස පළවෙනි සයන තාලුජ අවසන් සයන දන්තජ. තව ඒ වගේම රූපයක් තියෙනවා සගයේ කියන වචනයත් ඇවිල්ලා තියෙනවා. මේ රූපව අදහසත් එකයි ඒ වගේම තමයි විභක්තියත් එකයි. මේ සංගස්ස කියන වචනේ තමයි සංගස්ස කියලා සංස්කෘතේ පාවිච්චි වෙනවා. සංගස්ස කියන එක සගස බවට පත් වුණායි කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට සගස තව රූපයක් තියෙනවා සගස කියලා. ඊගාට සගේ. එතකොට ওই වචන ඔක්කොගේ මූල රූපේ සංගස්ස කියන වචනේ විදිහට තමයි
සලකන්නේ පොඩි හරනේ සංගයාට කියන අදහස තමයි ඔතන තියෙන්නේ තවත් ටිකක් ඔළුවට දා ගන්න ඕන අදහසක් සංගයාට කියලා ඔතන තිබ්බාට පොඩි හරනේ සංඝ කියන වචනේ සමූහයක් විදිහට ගත්තොත් බහුවචනයි නමුත් ඒක වචන රූපයෙන් ඔතන යෙදලා තියෙන්නේ සංගයාට සංගයා වහන්සේලාට තමයි බහුවචනේ එතකොට සංගයාට කියපුවාම ඒක වචනෙන් තියෙන හැබැයි අර වචනේ අන්තර්ගතයේ අර්ථය දිහා බලනකොට සංඝ කියපුවාම ගොඩක්නේ එතකොට එතන ගොඩක් නමුත් යෙදලා තියෙන්නේ ඒක වචන රූපයෙන් මම කියන එක තේරෙනවා ඔබ වහන්සේලාට මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට සම්ප්‍රදාන විභක්ති ඒක වචන රූපයෙන් තමයි මේ වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පොඩි හානි කල්පනා කරන්න ඕනේ සිංහලයට මනන්නේ වෙච්ච විභක්ති රටාවක් මේ ලිපි වලින් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ නාම වර්ණ ගීම ක්‍රමවේදයක් අපට හඳුනා ගන්න පුළුවන්. පොඩි හානි මේ වර්ණ ගීම ගැන මම මේ ලිපි කතා කරලා අවසානයේ මම වෙනම පාඩමක් විදියට එක් කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බෙමු මිහින්තලාලෙන් ලිපිවල ඉතුරු කොටස තව එතන තියෙන පොඩි හාමුදුරනේ මට මතකෙදි 33ක් වගේ මං හිතන්නේ ඔක්කොම පුළුවන් වෙයි කියලා නමුත් මම සෝදානම් කරගෙන ඉන්නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රමාණයට එහෙනම් කාල වේලාව මෙතනින් අවසන් වෙනවා ඔබ වහන්සේලාට යමක් අහන්න තියෙනවා විනාඩියක් වගේ කාලයක් තියෙනවා අහන්න පුළුවන් එතකොට හාමුදුරුවෝ ඒ කාලේ වෙනකොට ලංකාවේ මහායාන බලපෑම තිබුණා මහායාන සංකල්පයක් නෙමෙයි එතන කියන්නේ එතන කියනනේ අපි බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියන ප්‍රාර්ථනාවනේ තියෙන්නේ. ඒ වාගේ දැන් අපි දැන් අද කියන්නේ බුදු සරණයි කියලා. ඒ වාගේ තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ බුදු වේවා කියලා. දැන් අම්මා බුදු වේවා කියලා අපි අදට පාවිච්චි කරන්නේ නේද? ඒක මහායාන සංකල්පයක් නෙවෙයි. හරි. කාලේ මම හිතන්නේ අවසන් වෙනවා. ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි. අපි ඊළඟ දවසේදී හම්බ වෙමු. තෙරුවන් සරණයි අද බොහොම පින්. ඊළඟ පන්දියට කවුද දන්නේ වැඩම කරන හාමුදුරු නේද ධම්මානන්ද හාමුදුරුව මටද කතා කිව්වේ නෑ අපේ මේ අද ක්ලාස් එක කරන හැමදෙරන්ට සංස්කෘත ඒ හැමදෙර ජොයින් වෙලා ඉන්නේ කාර්මික දෝෂයද දන්නේ විනාඩියක් ඉන්න අපි පන්තියේ තව ෂුට් එකකින් පටන් ගමු විනාඩියක් දෙන්න මට